කොහොමද කොහොමද කට්ටිය හොඳින් කියලා හිතනවා. අද මම හදලා පෙන්නන්නම් ස්පිනච් සහ රිකෝටා තෝර්තලීනි හදන විදිහ. පවුලේ හැමෝමත් එක්ක එකතු වෙලා හදන්න නියම රෙසිපි එක. එහෙනම් අපි කෙලින්ම වැඩේට බහිමු. ඉස්සල්ලාම අපේ පාස්තා එක හදාගමු. බෝල් එකක පිටි ග්‍රෑම් 500කට බිත්තර පහක් හොඳට එකතු කරගන්න. අපි මීට ඉස්සෙල්ලත් ෆ්‍රෙෂ් පාස්තා හදන විදිහ ඉගෙනගෙන තිනවා. ඒ රෙසිපිසුත් මම වීඩියෝ එකේ අන්තිමට ලින්ක් කරලා දෙන්නම්. ඕගොල්ලන්ට පොඩි ටිප් එකක් හැටියට සාමාන්‍යයෙන් එක්කෙනෙක්ගේ පෝෂන් එකකට පිටි ග්‍රෑම් 100කුයි බිත්තරයකුයි අවශ්‍ය වෙනවා. ඒ වගේම පුළුවන් තරම් අලුත් ෆ්‍රෙෂ් බිත්තර පාවිච්චි කරන්න. බෝල් එකේ මේ මිශ්‍රණය හාමු වෙන්න පටන් ගන්නකොට මේ ටික වර්ක් සර්ෆස් එකකට ට්‍රාන්ස්ෆර් කරගෙන අතින් හොඳට අනා ගන්න. මේ වගේ ලස්සන ඩෝ එකක් ලබා ගන්න. දැන් අපේ පාස්තා ඩෝ එකට රෙස් කරන්න ඉඩ දෙමු පැයක් විතර ෆ්‍රිජ් එකේ. ඊළඟට අපේ ෆිලින් එක හදාගමු. පෑන් එකකට නිමිති ග්‍රෑම් 600ක් එකතු කරගෙන මදගින්නේ රත් වෙන්න දෙමු. කොළ ටික ටිකක් මැලවිලා යනකම්. ඊට පස්සේ මේක චොපින් බෝඩ් එකකට ට්‍රාන්ස්ෆර් කරගෙන හොඳට තුනියට කපා ගන්න. කපා ගත්තට පස්සේ සීව් එකක් පාවිච්චි කරගෙන මේ නිවිති වල තියෙන විස්ම පුළුවන් තරමක් ඉවත් කරගන්න. ඊට පස්සේ අපි රිකෝටා චීස් ග්‍රෑම් 500ක තෙතමනේ අයින් කරගන්න ඕනේ මේ වගේ පේපර් ටවල් එකකින් හෝ පිරිසිදු කිචන් ටවල් එකක් පාවිච්චි කරගෙන. දැන් බෝල් එකකට චීස් එකයි නිවිති ඒත් එක්කම පාමසන් ග්‍රෑම් 50කුයි බිත්තර කහමදයක් ඕගොල්ලෝගේ ටේස්ට් එකට ලුණුයි ගම්බිරිස් ටිකකුත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. අපි විශේෂයෙන් නිවිති එකේ චීස් එකේ වතුර ඉවත් කරගත්තේ මොකද අපි මේකෙන් පාස්තා එක ෆිල් කරනකොට තෙතමනේ තිබ්බොත් පාස්තා එක ගැලවිලා කැඩිලා යයි. මේක හොඳට කලවම් කරගෙන ඕගොල්ලෝගේ ටේස්ට් එකට සීසනින් උත් ඇඩ්ජස්ට් කරගත්තට පස්සේ අපේ ෆිලින් එක ලෑස්ති. දැන් අපේ පාස්තා ඩෝ එක එලියට අරගෙන හතරකට බෙදාගමු. මේකෙන් කාලක් අරගෙන ඉතුරු ටික ආයේ ෆ්‍රිජ් එකේ තියමු. දැන් අපි වර්ක් සර්ෆස් එකකට පිටි ටිකක් තවරගෙන අපේ පාස්තා ඩෝ එක රෝල් කරගන්න පටන් ගමු. ඕගොල්ලන්ට පාස්තා මැෂින් එකක් තියෙනවා නම් මේක තුනි කරගන්න තුන්වෙනි හෝ හතරවෙනි සෙටින් එක වෙනකම්. ඕගොල්ලන්ට පාස්තා මැෂින් එකක් නැත්නම් කිසි ප්‍රශ්නයක් නැහැ. රෝලින් පින් එකක් පාවිච්චි කරගෙන පාස්තා ඩෝ එක හොඳට තුනි කරගන්න. පාස්තා ඩෝ එක තුනි ඇතිද කියලා බලන්න මම මේ පෙන්නනා වගේ යටින් පිඹලා බලන්න. දැන් ඕගොල්ලෝගේ පාස්තා ටික කපා ගන්න පාස්තා කටර් පාවිච්චි කරන්න පුළුවන්. මම වැඩියෙන්ම කැමති මේ තෝර්තලීනි හතරස් හැඩයට කපා ගන්න. ඕගොල්ලන්ට පාස්තා කටර් නැත්නම් ප්‍රශ්නයක් නැහැ. සෙන්ටිමීටර් 6ක් 7ක් විතර පළල් කොටු කපා ගන්න පිහියක් පාවිච්චි කරගෙන. දැන් අපේ තෝර්තලීනි ටික ඇසෙම්බල් කරන්න ෆිලින් එකේ තේ හැන්දක් විතර පාස්තා එකේ මැද්දෙන් තියලා මම මේ පෙන්නන විදිහට පාස්තා එක නවා ගන්න. ඊට පස්සේ මේ අයින් ඕගොල්ලෝගේ ඇඟිලි පාවිච්චි කරගෙන හොඳට සීල් කරගන්න. ඕගොල්ලන්ට ඕනෙම නම් වතුර පොඩ්ඩක් විතර පාවිච්චි කරගෙන මේ පාස්තා එක සීල් කරගන්න පුළුවන්. දැන් මම මේ පෙන්නන විදිහට තෝර්තලීනි එක රෝල් කරලා මේ වගේ කොන් දෙක අරගෙන ඇඟිල්ලෙන් තද කරගන්න. මෙන්න ඕගොල්ලෝගේ තෝර්තලීනි එක. දැන් මේ ප්‍රොසෙස් එක රිපීට් කරගන්න ඉතුරු තෝර්තලීනි වලටත්. හොඳම දේ තමයි යාළුවෝ එක්කව කරගෙන එහෙම නැත්නම් පවුලේ කට්ටිය එක්කව කරගෙන මේසේ වටේ එකතු කරගෙන මේක හදාගන්න. පොඩි විහිළු ටිකක් බෙදාගෙන දවසේ කරපු දේවල් නියම ෆැමිලි ටයිම් එක. දැන් ඕගොල්ලන්ට මේ තෝර්තලීනි ෆ්‍රෙෂ් පිට හදාගන්න පුළුවන්. ඒත් ඉතින් මේවා නිකන් කන්න බෑනේ. ඒක නිසා අපි ක්‍රීමී මෂ්රූම් සෝස් එකක් හදාගමු. රත් වෙච්ච පෑන් එකක ඔලිව් ඔයිල් මේස හැඳි දෙක තුනකුයි බටර් මේස හැඳි දෙකක් විතර මේ වගේ හොඳට හාමු කරගන්න. ඊට පස්සේ මේකට එකතු කරගමු චොප් කරගත්ත ලුණු ගෙඩියකුයි චොප් කරගත්ත සුදු ලුණු බිග් 4ක් 5ක්. දැන් ලුණු ටික පොඩ්ඩක් රන්වන් පාටක් ගැහෙනකොට අපි මේකට එකතු කරගමු ස්ලයිස් කරගත්ත හතු ග්‍රෑම් 250ක්. දැන් හටු ටිකත් සොෆ්ට් වෙන්න පටන් ගත්තාම අපි මේකට එකතු කරගමු ෆ්‍රෙෂ් එහෙම නැත්නම් ඩ්‍රයි තයිම් තේ හැන්දකුයි කැලි මිරිස් තේ හැන්දකුයි. සෝස් එක හදන ගමන් අපි පෑන් එකක් වතුර වලින් පුරවලා රත් වෙන්න ඉඩ දීලා මේකට ඔලිව් ඔයිලුයි ලුණුයි එකතු කරගමු. අපේ පාස්තා එක තම්බ ගන්න. මේක රත් වෙනකන් අපේ හතු වලට චිකන් ස්ටොක් මිලිලීටර් 100ක් මේකට එකතු කරගන්න. මේ ටිකත් හොඳට එකතු වුණාට පස්සේ අපි මේකට එකතු කරගමු ඩබල් ක්‍රීම් හෝ ෆ්‍රෙෂ් ක්‍රීම් මිලිලීටර් 300ක්.
මේ වෙද්දී අපි රත් කරගත්ත වතුර එකත් බුබුලු දානවා ඇති. ඒක නිසා අපේ තෝර්තලීනි ටික තඹ ගන්න පටන් ගන්නවා. මේ ටික තැම්බෙනකන් අපේ සෝස් එකට ග්‍රේට් කරගත්ත පාමසන් ග්‍රෑම් 50ක් එකතු කරගන්න. මේකත් දැන් හොඳට කලවම් කරගන්න. තෝර්තලීනි එක ලෑස්ති විනාඩි 3ක් 5ක් විතර තඹ ගත්තට පස්සේ ඕගොල්ලන්ට පාස්තා එක පොඩ්ඩක් හැපෙන්න ඕනේ නම් ඒ කියන්නේ අල්දෙන්තේ එකට විනාඩි 3ක් තඹ ගත්තම හොඳටම ඇති. දැන් තෝර්තලීනි ටික පරිස්සමෙන් අපේ සෝස් එකට ට්‍රාන්ස්ෆර් කරගෙන හිමින් කලවම් කරගන්න. ඊට පස්සේ මේකට එකතු කරගන්න කපාගත්ත ෆ්‍රෙෂ් බැසිල් ටික. බැසිල් නැත්තම් පාස්ලි වුණත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේක උණු උණුවෙන් කට්ටියත් එක්ක බෙදාගෙන සර්ව් කරගෙන කන්න. තව ග්‍රේට් කරගත්ත පාමසන් චීස් ටියුකුත් උඩින් ගිහාගෙන හොඳට එන්ජොයි කරන්න. එහෙනම් මං හිතනවා ඔයගොල්ලෝ මේ පාස්තා රෙසිපි එකට කැමති වෙයි කියලා. ප්ලීස් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එකත් ක්ලික් කරන්න. ඒ වගේම මාව ෆලෝ කරන්න Instagram එකේ Facebook එකේ. ඔයගොල්ලෝ සීලු දෙනාටම සුබ දවසක්. ආයේ ළඟදිම හම්බ වෙමු. එතකන් සීලු දෙනාටම peace.